नमस्कार वीवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वीवा दमरुवनट समदा सदहम शरणयामि नमस्कार वीवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वीवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु नमो बुद्धाय श्रद्धावंत पिन्नतुनि अद मे पिन्नतुन धर्म दानिय लोकेट लबा दीला तमंगी जीवितेट पिनक रस करगंट बलापुरुत्तु वेनु මේ ලෝකේ තියෙන දෙයක් තියෙනවා මේ ලෝක සත්වයාව අධර්මයේ අධර්මයට යොමු කරන එකක් තමයි මේ මිනිසයා තුල තිබෙන රාගය ඊළඟ එක ద్వේෂය ඊළඟ එක මෝහය. ඊතර මේ රාග ద్వේෂ මෝහ හිතින් දුරු කරලා දාන ධර්මයක් තියෙනවා ලෝකේ. ආනී විද්‍යාව ගැන තමයි ඒ ක්‍රමවේදය ගැන තමයි බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයෙන් කියා දෙන්නේ. ඒතර යම් කෙනෙකුගේ ජීවිතේ මේ රාගය නැත්තම් දුරු කළා නම්, ద్వේෂය නැත්තම් ద్వේෂය දුරු කළා නම්, මෝහය නැත්තම් මෝහය දුරු කළා නම්, ආන්ී කෙනා මේ ලෝකේ අසාමාන්‍ය කෙනෙක්. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සුත් එක්ක සමාන වෙන්නේ දෙවියොත් එක්ක සමාන නැහැ. බ්‍රහ්මයන් එක්ක සමාන නැහැ. ඊතර මේ ලෝකෙන් ඊතර වෙච්ච කෙනෙක් කියන යාට කවුරු කියලාද කියන්නේ? ලෝකෙන් ඊතර වෙච්ච කෙනා. මේ ලෝකෙන් ඊතර වෙච්ච කෙනා බිහි වෙන්නේ බුද්ධ ශාසනයක. ඇයි බුද්ධ ශාසනයකම මේ ලෝකෙන් ඊතර වෙච්ච කෙනා බිහි වෙන්නේ? ඒකට හේතුව තමයි රාගය නැති කරන ක්‍රමයේ තියෙන්නේ මේ බුද්ධ ශාසනය විතරයි. වෙන කොහෙවත් නැහැ. මේ ద్వේෂය තමන්ගේ හිතෙන් නැත්තටම උදුර්ල දමන ක්‍රමයේ තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. ඒතර මෝහය දුරු කළ දාන ක්‍රමවේදය කියා දෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි. ඒ කියන්නේ මුලින් උපුටා දැමීම, නැත්තටම නැති කර දැමීම. ඒතර යම් කෙනෙකුගේ සිතේ මේ රාග ద్వේෂ මෝහ නැත්තම් එයා සංසිඳුණු කෙනෙක්. ලෝකේ නිවුණු කෙනෙක්. ආනී උත්තමයව මේ බුද්ධ ශාසනය හඳුන්වන විශේෂ නමකින් කවුරු කියලාද? රහතන් වහන්සේ කියලා. එතකොට මේ රහතන් වහන්සේ මේ දෙවියන් බඹුන් සහිත ලෝකේ අග්‍රස්ථානයේ අග්‍රභවට පත් වෙනවා කියලා. එතකොට මේ දෙවි බඹුන් සහිත ලෝකයාගේ වන්දනාවට භාජනී වෙනවා. එහෙනම් යම් කෙනෙක් ලෝකේ අගෞරවයට පාත්‍ර වෙනවනම් ඒකට හේතුව මොකද්ද? මේ රාග ద్వේෂ මොහොල ඇවිස්සීමමයි. යම් කෙනෙක් මේ රාග ద్వේෂ මොහ පාලනය කරනවද, ඒන් උපදින දේවල් පාලනය කරනවද, කය වචනේ සංවර කරනවද, එයා මේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙයිද නැද්ද? ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. හරි සිද්ධියක් අපේ ස්වාමීන් වහන්සේ නමක් අපිට කතා කරද්දි කිව්වා. දැන් ඔබ හිතන්න මෙහිම. ඒ තමයි ඔබ හොම ඉද්දි කවුරු හරි කෙනෙක් ඔබට මේ ස්වාමීන් වහන්සේ හරි ලස්සන කාරණාවක් කිව්වා. ඒකයි මම ඔබට මතක් කරන්නේ. කවුරු හරි කෙනෙක් මේ ඔබට මේ කට් එකකින් යන්නොත් ඔතන ඉන්න ගමන් බනහා ඉදදී කවුරු හරි කෙනෙක් ඔබට පොඩි ඉදි කටු කට් එකකින් ඔහම අයිනවා. අනිද්දි ඔබට මොකද වෙන්නේ? මෛත්‍රියක්ද ඇති වෙන්නේ? තරහක්ද? තරහක් ඇවිත් වෙන්නේ. මොකද මේ කරන්නේ මේ වෙලේ කියලා හිතේ. ටිකක් වෙලා ගිහිල්ලා අහපොව් ඔයාලට එයා අහපොව් මොකද ඒ ඉදි කට්ටින් අයිනවා. ඒතර මොකද වෙන්නේ? දෙවනි පාරන ඔරෝල බලයිනි. තව ටිකක් වෙලා යද්දි අර අහපව් වයින්. ඒතර මොකද වෙන්නේ ඉදි කට්ටකින්?
ඒ පාර මොකද කරන්න කියලා සැරට හයිද නැද්ද දත් මිටි ටිකක් කාලා ඈ අහපව් පාරක් අනිනු. එතකොට මොකද වෙන්නේ? එළියට ගියාම බලාගමුකු කියලා කියාවිද නැද්ද? කියාවි. දැන් බලන්න ඔබට මේ වෙච්ච සිද්ධිය ඔස්සේ ඔබේ හිතට මොකද වුනේ? හිත අභ්‍යන්තරයෙන් යමක් මතු වුණා. මොකද්ද මතු වුනේ? තරහ. මොකද්ද මතු වුනේ? තරහ. ඒතර බාහිරින් එන අරමුණත් එක්ක අපේ චිත්ත අභ්‍යන්තරයෙන් යමක් උපදිනවා. ඒ මොනවද? ඒවට කියන්නේ කෙලෙස් කියනවා නේ. ඒ ඉපදුනේ මොකද්ද? තරහ ඉපදුනා. ඒතර අපි සාමාන්‍යයෙන් අද වර්තමානයේ තියෙන ඔය සතියන් තියෙන පත්‍ර වර්ග තියෙනවා. ඊට පස්සේ ටීවී එකක් බැලුවා වෙන්න පුළුවන්. ප්‍රවෘත්තියක් ඇහුවා වෙන්න පුළුවන්. රේඩියෝ එකක් ඇහුවා වෙන්න පුළුවන්. ඒතර මේ අහන කරන දේවල් තුල ඔය වෙලෙන් දැන්වීමක් වෙන්න පුළුවන්. අහද්දි කරද්දි ඒදී දකිද්දි කරද්දි හිතේ මොකද ඇති වෙන්නේ? රාගය උපදින්නේ නැද්ද? බාහිරින් එන අරමුණත් එක මොකද වෙන්නේ? નિરાයාසෙම හිති රාගී ඉපදුනා. ඒතර මේ බලෙන් ඇති කරන්න උවමනාවක් උනේ නැහැ. ඒ වගේම තමයි අපේ හිත රැවටිලා යන දිවිදිහි අරමුණෙදි මොකද වෙන්නේ? අපේ හිත රැවටිලත් යනවා. දැන් ඔබගේ හිතේ මේ රාග ద్వේෂම උපදව ගන්න ඔබ මේ O level pass වෙන්න ඕනේද? A level pass වෙන්න ඕනේද? පේරාදෙණිය විශ්වවිද්‍යාලෙන් ඩිග්‍රී එකක් උපාධියක් ගන්න ඕනේද? කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගන්න ඕනේද? ඕනේ නැහැ. ඒදී අපේ හිතේ નિરાයාසින් උපදිනවද නැද්ද? ආන්න નિરાයාසින් ඉපදින. හැබැයි ඒදී දුරු කරන්න එච්චර ලේසියෙන් පුළුවන්ද? ඇති කරගන්න ලීසි. ඒක නැති කරගන්න අමාරුයි. ඒතකොට මෙන්න මේදී නැති කරන ක්‍රමවේදය මේ ලෝකේ අවබෝධ කරගත්ත කවුද? බුදුරජාණන් වහන්සේ. ඒතකොට මේ අපේ හිතේ තියෙන මේ අකුසල් දුරු කරන දැක්ම ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා කියලා කියන්නේ මන යහපත්. දිට්ඨිය කියන්නේ දැක්ම. ඒ කියන්නේ මේ ලෝකේ දිහා බලන ක්‍රමය. ලෝකයේ කියලා කියනවා බුදුරජාණන් වහන්සේ කුමකටද? මේ ඇස, කන, නාහි, දිවකය, මනස සහිත ලෝකෙට. දැන් මේක නැත්තම් ලෝකයක් ගැන අපිට කතා කරන්න බෑනේ. ආරම්භය, අවසානයක් ගැන අපි කතා කරයිද? අපිට ඇසක් නැත්තම්, කනකුත් නැත්තම්, නාහිකුත් නැත්තම්, දිවකුත් නැත්තම්, කයකුත් නැත්තම්, මනසකුත් නැත්තම්. දැන් ඔබ ওই හය නේද මෙතෙන්ට අරන් ආවේ බණ අහන්න. ඒතර අද උපන්දිනේ සමරන්නේත් මේ හයකනේ. එහෙනම් කල්පනා කරලා බලන්න මේ හය නැත්තම් ලෝකයක් ගැන කතාව මොකද වෙන්නේ? නිමා වෙනවා. එහෙනම් ලෝකයේ තියෙන සියලු ගැටලු කොතනද තියෙන්නේ? ඉරේද, හඳේද, අපේ හිතේද? මේ ආයතන හය තුල පවතින. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මෙතන තමයි තියෙන්නේ ප්‍රශ්නේ කියලා. එතන මෙතන හොයාගන්න කියනවා, මෙතන අවබෝධ කරගන්න කියනවා. එතකොට මොකද වෙන්නේ? එයා ලෝකෙම අවබෝධ කරනවා කියනවා. එතද අද මිනිස්සයා කරන්නේ මොකද්ද? මේ දේ අවබෝධ කරන එකද? බාහිර දෙයක් හොයාගෙන යන එකද? බාහිර. එයාට අවසන් කරන්න පුළුවන් වේවිද? අවසන් කරන්න බැරුව යාවේ. එතන මේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ස්වභාවය, මේ ලෝකේ පවතින ධර්මතා අවබෝධ කරගත්තා. ඒකට අපි කියනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. හැබැයි පින්වතුනි මතක තියාගන්න, භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළ දේ අසීමිත එකක්, සීමා කරන්නට බැරි එකක්. ඒ ගැන බුදුරජාන් වහන්සේ විටක දේශනා කළේ කොහොමද කියා දෙනවා. මේ ඇටේරියා වනාන්තරයක, ඒ කියන්නේ ඒ උටේ ඒ වනාන්තරේ දෙල් කොස් තිබුණ නැහෙනේ නේද? ඇටේරියා වනාන්තරය. මේ වනාන්තරේ පොළවට වැටිච්ච කොළ ටිකක් බුදුරජාන් වහන්සේ අහුල් ආරන් තියෙනවා අතට, ශ්‍රී හස්තයට. අරගෙන අහන මහණෙනි, මගේ මේ අතේ තියෙන මේ ඇටේරියා කොළ ටිකද වැඩි මේ ගස්වල තියෙන සහ පොළවට වැටිච්ච අනිත්‍යවද යකෝ? ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේගේ දෑතිය තිබෙන්නේ ස්වල්පයයි. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ, ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේ ගස්වලත් පොළවෙත් තියෙනවා කිව්වා. ඇටේරියා කොළේ කියලා කියන්නේ දෙල් කොළේ වගේ විශාල එකක්ද? නෑනේ, බොහොම පුංචි නේද? ඒතර බුදුරජාන් වහන්සේ උපමා වර්ගන කියා දුන්නේ කුමක්ද? මේ දෙවියන්ට, මිනිස්සුන්ට, බඹුන්ට ඇස් ඇරෙන දෙයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ආන් ඊ වගේ තමයි කිව්වේ. තථාගතයන් වහන්සේ මේ ලෝකේ අවබෝධ කළදී අර අතේ තියෙන ඇටේරිය කොළ වලට වඩා වැඩි කියලා, අර මේ කැළේ තියෙන අර කොළ පොළවට වැඩි ඒ වගේ කියන. ඔබට කියා දුන්න චුට්ටක ওই වගේද? මේ අතේ තියෙන ඇටේරිය කොළ හා සමාන ප්‍රමාණයක් කියන. ඒතර අපට ඕන කරනදී බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්න. ඒ කියන්නේ අපේ ලෝකයේ පිළිබඳව දැක්ම හදා ගන්න උනකනදී.
එතන මේ බුද්ධ ශාසනයක ඒ බුදුරජාන් වහන්සේ පහළ වුණාට පස්සේ තථාගතයන් වහන්සේ වගේම මේ ධර්මයේ ලෝකේ පවත්වන තව ශ්‍රේෂ්ඨ මුනිවරයෙක් වැඩිනු කවුද? අග්‍ර ශ්‍රාවකයන් අතර කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ ඒ ස්වාමින් වහන්සේලා උදෙසා ඒ තමන් එක්ක වැඩවාසය කරන සහෝදර ස්වාමින් වහන්සේලා උදෙසා මේ ලෝකී දැක්ම හදා ගන්න ආකාර 16ක් ගැන දේශනා කළා. හැබැයි අද ආකාර 16 මීගෙන ගන්නේ නැහැ. මොකද මේ පුංචි කාලය තුල අපි ඒක කියෝගෙන ගියත් නිකන් කාලිවර වෙනවා. නමුත් අපි ඉගෙන ගන්නේ ඒකේ එක්තරා පළවෙනි කොටස විතරයි. ඒතර මේක හරිම ගැඹීර මේ කොටසක්. මේ දේ තුල තමයි අපේ තියෙන රැවටිල්ල නැති වෙලා යන්නේ. අපේ තියෙන මේ ලෝකෙට තියෙන මුලාව නැති වෙලා යන්නේ. අපි තුල බුදුරජාන් වහන්සේගෙන් නොසෙල් වෙන සද්ධා උපදීන්නේ. ධර්මය ගැන නොසෙල් වෙන සද්ධා උපදීන්නේ. සංඝයා ගැන නොසෙල් වෙන සද්ධා උපදීන්නේ. ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. ආර්ය ශ්‍රාවකයා කියන්නේ පෘථග්ජනයට වඩා වෙනස් කෙනෙක්. පෘථග්ජනයා කියලා කියන්නේ කවුද? අම්මව ඝාතනය කරන්න පුළුවන්, අම්මට මේ ගොඩාක් වද හිංසා කරන්න පුළුවන් කෙනෙක්. ආර්ය ශ්‍රාවකකින් එක වෙන්නේ නැහැ. පෘථග්ජනය කියන්නේ තාත්තට වද හිංසා කරනවා, මේ තාත්තව ඝාතනය කරන්න පුළුවන්, තාත්තාගිට වද හිංසා කරන්න පුළුවන් අතින් පයින් ගහලා. ඒ වගේම තමයි පෘථග්ජනයා කියලා කියන්නේ රහතන් වහන්සේලා ඝාතනය කරන්න පුළුවන්, බුදුන්ගේ ලේසලවන්න පුළුවන්, සංඝ බිහිදී කරනවා. ඕනෑම මොහොතක තමන්ගේ ජීවිත හේතු මේවා කවරනම් හේතුකින් වේවා වෙනස් ශාස්ත්‍රුන් වහන්සේ නමක් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා පිළිගන්න කෙනෙක්. එතකොට එහෙමනම් යාට තිබෙන්නේ කුමක්ද? මේ ධර්මයේ දැකලනේය. ධර්මයේ තුලින් මේ ධර්මයේ තියෙන වටිනාකම දැකපු නැති කෙනෙක්. එයා සතර අපාය කරා වැටෙන කෙනෙක්. ආරි ශ්‍රාවකය කියලා කියන්නේ ඒ ස්වභාවයෙන් මිදිච්ච කෙනෙක්. එතකොට බුදුරජාන් වහන්සේ ගැන නොසෙල් වෙන ශ්‍රද්ධාව, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන නොසෙල් වෙන ශ්‍රද්ධාව, ආරිකාන්ත සීලය කිව්වේ එයා පන්සිල් වෙන්න පුළුවන්, අටසිල් වෙන්න පුළුවන්, රකින්න උපසම්පදා සීල වෙන්න පුළුවන්. ඒ සීලේ මනාකොට රැක ගන්න කොහොමද? කෙලෙස් දුරු වෙන විදිහට. ඒතර බාන්න මේ පුදුමාකාර දෙයක් මේ ධර්මයෙන් උපද්දවල දෙනවා. මේක මල් පූජා කරලා කරගන්න පුළුවන්ද? බෑනේ. පහන් පූජා කරලා පුළුවන්ද? බෑනේ. බෝධි පූජාවක් තියලා පුළුවන්ද කරගන්න? බෑ. එහෙනම් මේක උපදවගන්නේ කොහොමද? උපදවගන්නේ ධර්මය අහලා නුවණින් සිටීම තුලයි. ආන්නී කාරණා තුල එයාට ප්‍රඥාව උපදිනවයි දැක්ම. එතකොට තමන්ගේ නුවණින් සිටී ධර්මය අහන්ට ලැබිලා ඒ ධර්මය ගැන නුවණින් හිතීම ඊට පස්සේ ඊට අනුරූප හැසිරීමක් තියෙනනේ කය වචනේ. එතකොට ඒදී උපදව ගන්නට නම් ධර්මය කියා දෙන කෙනෙක් අපිට මුණ ගැහෙන්න ඕනි. එතකොට මේ දේශනාව සිදු වුණේ මේ සැවැත් නුවරදී. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කාලේ කොහෙද වැඩ හිටියේ? සැවැත් නුවර. ජේතවනා රාමේ කවුරු හදා දීපු? අනාථපිණ්ඩික සිටුතුමා විසින්. එතකොට ඒ ජේතවනා රාමේ වැඩ හිටිය කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. එහෙනම් මේ දේශනාව කරන්නේ බුදුරජාණන් වහන්සේද සාරිපුත්ත මහරහතන් වහන්සේද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේකේ මේ දේශනා 16 මහන්ට තිබුණා නම් තමයි ඔබට හිතෙන්නේ මේනම් විස්මිත ප්‍රඥාවක් කියලා. ඒ දැක්ම අපි ලෝකේ බලන ක්‍රමයට වඩා හාත්පසින් හරිම නිර්වුල්. හරිම නිර්වුල්. ඊටාම පිරිසිදු එකක්. ඒතර බාණ්ඩී ඒ දැක්ම ආශ්චර්යවත් එකක්. ඒ දැක්ම තමයි දෙවිවරු, බ්‍රහ්මයන්, මිනිස්සු වෙච්ච අපි උපදව ගන්නට උනේ. එතකොට මේ අවස්ථාවේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේට ආමන්ත්‍රණය කළ ආවුසෝ කියලා. එතකොට ඒ ස්වාමින් වහන්සේලත් කියා හිටියා මේ සාරිපුත්තේනි කියලා ආමන්ත්‍රණය කළා. ඒ වෙලාවේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට කියා තිබෙනවා. ඒ තමයි සම්මාදිට්ටි සම්මාදිට්ටිති ආවුසෝ උච්චති. ඒ කියන්නේ සම්මාදිට්ටිය සම්මාදිට්ටිය කියලා කියනවා. ආන ලස්සන කාරණයක් නේ. දැන් අහන්නේ මේ මොකද්ද සම්මා දිට්ඨිය? ඒක අපිටත් වැදගත්ද නැද්ද මේක අඳුනගන්න එක? වැදගත්. කිත්තාවතානුකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨිය හෝති. අහනවා මේ කොච්චරකින්ද ආයුෂ්මත් වරුණි මේ
ආර්ය ශ්‍රාවකෙක් සම්මා දිට්ඨිය යුක්ත වෙන්නේ. ආර්ය ශ්‍රාවක කියන්නේ කවටද? වෙන ආගමික වෙන කෙනෙක්ද? නෑ. කවුද ආර්ය ශ්‍රාවක කියන වචනේ භාවිතා කරන මේ බුද්ධ ශාසනේ? බුදුරජාණන් වහන්සේ සරණ, ධර්මයේ සරණ ගිය, සංඝයා සරණ ගිය. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් දැනගෙන පැහැදිලි මේ ශාසනේ හැසිරෙන්න මහන්සි ගන්න භික්ෂු, භික්ෂුණිය, එහෙම නැත්නම් උපාසක, උපාසික. උපාසක උපාසිකාවන්ට දෙවියන්, බඹුන්, අප්සරාවි ඔක්කොම ආයිති බුදුරයන්ව සරණ ගියා. එතන මෙන්න මේ ආර්ය ශ්‍රාවකයෝ ගැන කියා දෙනවා කොහොමද මෙයා සම්මා දිට්ඨිය යුක්ත වෙනවා කියන්නේ කොච්චර කාරණයකින්ද? ඊට පස්සේ අහනවා උජුගතාස දිට්ඨි. මේ දෘෂ්ටිය මනාකුට පිහිටල ඍජු භවයේ පිහිටියා කියලා කියන්නේ කොච්චරකින්ද අහනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු. මේ ධර්මයේ ගැන නොසෙල් වෙන සද්ධාවකින් යුක්ත වුණා කියලා කියන්නේ කොච්චර කියලා. මේ බල ලස්සන කාරණා ටිකක් කියනවා. ආගතෝ ඉමං සද්ධම්මන්ති. මේ ධර්මයට ආවා කියන්නේ කොච්චර කියලා. ලස්සනයි නේ. ඒතර බලන්න මේ අපිට පේනව නේද මේ කරුණු ටික ඇහුවාම අද ලෝකේ ඉන්න බෞද්ධයෝ ටික මේ කාරණාවලිය යුක්තයිද? ඔබ කල්පනා කරන්න. නෑ නේද? එතකොට මෙහෙනම් මේ ධර්මයේ අහන්න ඕනේ නේද මේ කරුණු ටික උපදව ගන්න. මේ කරුණ උපදව ගත්ත කෙනා තමයි සතර අපායේ වැටෙන්නේ නැහැ කියන්නේ. දැන් මෙහෙම ඇහුවාම දැන් කවුද හැවි සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඉපැද්දිවේ. කාතුල දීපැද්දිවේ එතන ඉන්න ස්වාමින් වහන්සේලාතුල මොකක්ද හැවි සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා කියන්නේ. කොච්චරකින්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? එතකොට මේ ආර්ය ශ්‍රාවකෙන් සම්මා දිට්ඨිය යුක්ත වුණා කියන්නේ කොච්චරකින්ද? ඒ වගේම තමයි සම්මා දිට්ඨිය තුළ මනාකොට සිත පිහිටව ගත්තා ඍජු කරගත්තා කියලා කියන්නේ කොච්චරකින්ද හැවුවා? මේ ධර්මයේ නොසෙල් වෙන සද්ධාවට පැමුණා කියන්නේ කොච්චරකින්ද හැවුවා? මේ ධර්මයට පැමුණා කියන්නේ කොච්චරකින්ද හැවුවා? දැන් මේ ප්‍රශ්නේ අහුවාම ඒ ස්වාමින් වහන්සේලා මෙහෙම කියලා තියෙනවා. දූරතෝපිකෝ මයං ආවුසු ආගච්චෙයියාම ආයස්මතෝ සාරිපුත්තස සන්තික ඒතස්ස භාසිතස අත්තමඤ්ඤාතු කියන මේ සාරිපුත්තයන් වහන්සේ අපි ඔකේ අර්ථය දැනගන්න ඕන දුරක් ඉන්නවා කිව්වා. කිලෝමීටර් 1000ක් වුණත් ඉන්නවා කිව්වා. කිලෝමීටර් 2000ක් හරි ගෙවාගෙන ඉන්නවා කිව්වා. කුමකටද? ඔය කියා දීපු එකේ අර්ථය දැනගන්න කිව්වා. අපි ඒ විදිහ සමහර කෙනෙක් නේ. ඒ ඇයි ඒ? සමහර අය නැද්ද? ධර්මයේ තියෙන අල්ලපු වැටි ඉන්නවා. එනවද? නමුත් දුර හිටියත් සමහර කෙනෙක් ඉන්නේ නැද්ද? සමහර විට යා කිලෝමීටර් ගානක් ඈත ඉඳන් එයා එනවා. ඒ ඇයි? වමනාව තියෙන කෙනාට කිලෝමීටර් 100ක් හිටියත් ඒ ධර්මයේ තියෙන තැන අල්ලපු වැට වගේ. අල්ලපු වැටි ඉන්න කෙනාට වමනාවන්නේ නැනේ සද්ධාවන්. එයා කොහොමද? එයා හරියට පෘථිවිය එහා පැත්තේ ඉන්න වගේ අල්ලපු වැටි හිටිය. ඇත්තද නැද්ද? ඇත්ත. එහෙනම් තේරුම් ගන්න මේක මේ අපිට මේ අස්වැයට බලෙන් වතුර පුවන්න බෑ. අස්වැයට මොකද ඇති වෙන්න ඕනේ? තිබහ ඇති වෙන්න ඕනේ නේද? එතකොට අර කියනනේ මේ බතට මාළුව මොකද්ද? බඩකින්න කියනවනේ. බඩකින්න නැතුව කද්දි කෑමේක ඉච්චර රහණේ නේ. බඩකින්න වෙලාවට ලුණු තිබ්බත් එකයි නැතත් ඒකයි. තේරුණා නේද? ආන්නී වගේ තමයි පින්නොතින් මේ සංසාරේ. සංසාරී ස්වභාවය අඳුනගත්තොත් මේක අඳුනගන්න පුළුවන්. මේ ඊයේ පෙරේද කවුද ඇවිල්ලා කියනවා මේ කතෝලික පිරිස මේ මැරිච්ච කෙනෙක් ඇඟට ඇවිල්ලා මොකක් හරි මේ එයා අන්ධකාරී ඉන්නේ පිහිට වෙන්නේ කියනවා. මේ ප්‍රේත වෙලා ඉපදිලා. ඉවරයි ඊට පස්සේ. ඊට පස්සේ ගොඩ ගන්නද පුළුවන්කමක් නැහැ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා හොඳයි මං කියා දෙන දැස් ලොකු වමනාවන්නේ තියෙන මහා පිරිසක් වැඩින්ට ඇතිනි නිහඬව හොඳ නිවි හැනහිල්ල හිත තැම්පත් කරගෙන අහගෙන ඉන්න ඇති කියනවා. මේ එහෙනම් හොඳට අහගෙන ඉන්න මං කියන්නම් කිව්වා. සුනාත සාදුකම් මනසිකර හොඳට අහගෙන හොඳට නුවණින් හිතන්න කිව්වා. ඊට පස්සේ කියනවා ඒව මාඋසති. එහෙමයි ආයස්මතුනි. අය එහෙමයි ආයස්මත් සාරිපුත්තන් වහන්සේ කියලා ඒ ස්වාමින් වහන්සේලා පිළිතුරු දුන්නා. ආන් ඉවෙලි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව කළා. දැන් බලන්න මේක හොඳට අහගන්න. මේක අර මූලික කරුණු ටික. දැන් මේක ලස්සනට කොටස් කරමු. ලස්සනට බෙදමු. කොහොමද? යතෝකෝ ආවුසෝ අරියසාවකෝ අකුසලංච පජානාති. අකුසල මූලංච පජාන. දැන් මොකද්ද මේ කියා දෙන්නේ?
සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය ගැන කියලා කියනවා. මේ කියන්නේ මනා දැක්ම කියලා කියනවා. එතකොට මේක කොච්චරකින්ද ඇති කරගන්නේ? දැන් මේ සම්මා දිට්ඨිය හදාගන්න ක්‍රමය මේක ඇහිම් පුළුවන්ද කරගන්න? බැ. මේක කරන්නේ කුමකින්ද? ප්‍රඥා ඇසින්. කුමකින්ද කරන්නේ? අපේ නුවණින් දැනගන්න තියෙන එක. කොහොමද මේ කරන්නේ? සම්පූර්ණ ඔළුවෙන් කරන්නේ. මේ කොහොමද කරන්නේ? ඔළුවෙන් දකින්න තියෙන. ඇස් දෙකෙන් නෙවෙයි. දැන් ඔන්න විස්තර කරනවා. බලන්න මේකේ අපි තව ඉස්සරහට ඉගෙන ගදී තමයි මේකේ ලස්සන දැනගන්න පුළුවන්. කියනවා මේ ඔන්න දැන් විස්තර කරනවා. කොහොමද යතෝකෝ ආවුසෝ ආර්ය ශ්‍රාවක. ආර්ය ශ්‍රාවකේ බුදුරයන් වහන්සේ ශ්‍රාවකයා ඔන්න දැනගන්න ක්‍රමය. අකුසලංච පජානාති. ඒ කිවි අකුසල් ගැන දැනගන්න. ඒකෙන් කිව්වේ මොකද්ද? ලෝකයේ තියෙන යම් අකුසල් වේද මේවා අකුසල් කියලා හොඳට දැනගෙන වෙන් කරලා හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඔන්න පළවෙනි එක. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. දැන් අකුසල් ගැනත් දැනගන්න ඕනේ, ඊට පස්සේ තව එකක් දැනගන්න ඕනේ. මේ අකුසල් ලෝකයේ තියෙන්නේ කුමක් තිබුණොත්ද? තේරුණේද කියලා දෙක? දැන් ඕගොල්ලෝ මෙහෙම හිතන් දවල් රෑ තියෙන්නේ මොකක් තිබ්බොත්ද? ඉර තිබ්බොත් නේ. අපේ ඇඟ තියෙන්නේ මොකක් තිබ්බොත්ද? ශරීරේ කෑම බීම තිබ්බොත් නේ. නැති වුණොත් නැති වෙනවා. හේවණැල්ල තියෙන්නේ. ඉර ආලෝකේ ගහක් හරි මොකක් හරි තියෙන්න ඕනේ. එතකොට නේ තියෙන්නේ. ආන්නේ වගේ මේ කියලා දෙන විස්තරي බලන්න. අකුසලයේ ගැන දැනගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ මොනවද දැනගන්න ඕනේ? ඒ අකුසල් කියන එක ලෝකේ තියෙන්නේ මොනවා තිබ්බොත්ද? හරි ලස්සනයි නේ. ඊට පස්සේ තව එකක් කියා දෙනවා. ඔන්න දැන් ඒක එක පැත්තක් ඉවරයි. මොකක්ද ඉගෙන ගත්තේ? අකුසලයේ ගැන දැනගන්න ඕනේ. අකුසල් කියන එක ලෝකේ තියෙන්නේ කුමක් තිබ්බොත්? ඒ එක පැත්තක්. ඕකේ අනිත් පැත්තත් දැනගන්න ඕනේ. මොකද්ද? දැන් බලන්න කාසිය දෙපැත්ත වගේ. කුසලංච පජානාති. දැන් ඉස්සෙල්ලා අකුසලයේ ගැන දැන් දැනගන්න ඕනේ මොකද්ද? කුසලයේ ගැන දැනගන්නත් ඕනේ. කුසල මූලංච පජානාති කියන්නේ කුසල් කියන එක ලෝකේ තියෙනවා නම් ඒක තියෙන්නේ මොනවා තිබ්බොත්ද? හරි ලස්සනයි නේ. අකුසලයේ ගැන දැනගන්න ඕනේ. අකුසලයේ තියෙන්නේ කුමක් හින්දද කියලා දැනගන්නත් ඕනේ. කුසලයේ ගැන දැනගන්නත් ඕනේ. කුසලයේ තියෙන්නේ මොකක් හින්දද කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ කියා දෙනවා එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨිය හෝති. ඔච්චරකින් සම්මා දිට්ඨිය යුක්තයි කියන්නේ. හරි දෙයක් නේ කියා දුන්නේ. ඒකෙන් ඒ දැක්ම හදාගත්ත කියනවා. මේ එක කොටසක් තව කියනවා ලොකු විස්තරයක්. ඒවා දිගෙන ගන්නේ නැහැ. ඊට පස්සේ කියනවා දැන් එහෙමයි කියනවා ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිය යුතු උජුගතාස දිට්ඨි. එයාගේ දෘෂ්ටිය ඍජු වුණා කියලා කියන්නේ. ධම්මේ අවිච්ඡප්පසා දෙන මේ ධර්මයේ ගැන නොසෙල් වෙන සද්දා. ඒ කියන්නේ දෙවියෙක්ට දැන් වෙනස් කරන්න බෑ යාව. ඊර්දි ප්‍රාතිහාරේ කෝටි ගණන් පෑවත් ඒ සද්ධාව කිසි විදිහකට වෙනස් කරන්න බෑ. බ්‍රහ්මියෙක් ඇවිල්ලා අපි ඔළුව වටේ කැරකුණත් එයාගේ සද්ධා වෙනස් කරන්න බෑ කිව්වද? ඒ කියන්නේ ධර්මයේ ගැන දැක්කා දැන් වෙනස් වෙන්නේ නෑ. ඒක පුදුම එකක්. ඊට පස්සේ කියා දෙනවා ආගතු ඉමං සද්ධම්මන්ති. මේ ධර්මයට ආව කියන එකෙන් ධර්මී පිහිටිය. දැන් දකින්නේ ලෝක වෙනස් විදිහකට. අපි දකින විදිහට නෙවෙයි. දැන් ඔන්න මේ ටික විස්තර කරනවා. දැන් අර කියා දීපු ටික මොකද කරන්නේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ? දැන් ඔන්න ලස්සන්ට වෙන් කරනවා. කොහොමද? කතමං පනාවුසු අකුසල. කතමං අකුසල මූලං කතමං කුසලං කතමං කුසල මූලන්ති. දැන් ඔන්න විස්තරය කරනවා. මේ මාත්‍රිකා ටික දැන් මොකද කරන්නේ? දිග හැරලා කියාද. ඔන්න බලන්න මේක කොච්චර ලස්සන දෙයක්ද. දැන් ඔන්න අපි එක පැත්තක් අඳුරගමු. දැන් ඔන්න කියා දෙනවා මේ පානාතිපාතුකු ආවුසු අකුසල. ප්‍රාණඝාතය මොකද්ද? අකුසලයක්. ඒක කරන්නේ අපි වචනින්ද කොහොමද කරන්නේ? කය මුල් වෙන්නේ නේ. මොකුමකින්ද මුල් වෙන්නේ? ප්‍රාණඝාතය කරන්නේ කය. එතකොට මේ ප්‍රාණඝාතය ගැන බුදුරජාණන් වහන්සේ කියා දීදී යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ලෝකේ අයහපත එයා ලං කරගත්ත, යහපත එයා නැති කරගත්ත කියනවා. ලෝකේ යහපත එයා නැති කරගෙන මොකද ලං කරගත්තේ කියන්නේ? අයහපත. ඒතර මේ සඳහන් වෙන ප්‍රාණඝාතය කළාම අඩු වයසින් මරණයටපත් වෙනවා. ඊට පස්සේ ශාරීරික අඩු පාඩු ඇති උපදින්න පටන් ගන්නවා. ඊට පස්සේ දුර්වල ශරීරයක් ලැබෙනවා. ඒ වගේම තමයි දුගතිය උපදිනවා කියලා කියනවා. ඊට පස්සේ ඒ ලබන ජීවිතවල පවා අඩු ආයසින් ඝාතනියටපත් වෙනවා. සමහර අය වතුර ගිලිලා,
සමහර අය ගින්නින් සමහර විවිධ විදියට ඒ ඝාතනය කරපු ක්‍රම මත සමහර වෙලාවට යාට මරණි පැමිණෙනු. මේක ආත්ම ගණනාවක් වුණා සිද්ධ වෙන්න බැරි දේ ආයට සිද්ධ වෙනවා. මේක මොකද කියන්නේ? ප්‍රාණඝාතය. දැන් බාන මේ වෙච්ච කර්මෙන් ගැලවෙන්න පුළුවන්. ගැලවෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය ඉපදීමෙන්. එතකොට අර ඒක හේතුවෙන් නිරේ ප්‍රේත ලෝක යන එක මොකද වෙන්නේ? ගැලවෙන්න පුළුවන්. මේ ඔක්කොම හේතුඵල ධර්ම. ඊට පස්සේ දේශනා කරනවා මේ අදින්නා දානං අකුසලං. තව එකක් තියෙනවා කයින් කරන. මොකද්ද ඒක? සොරකම. මොකද්ද? සොරක. දැන් ලෝකේ සොරකම කරපු කෙනෙක්, ඒ කියන්නේ Tamanṭa නුදුන් දෙයක් හොර හිතින් ගත්තාම එයා ගොඩාක් මොකද වෙන්නේ? දුගති උපදින. ඒ දුගති ලෝකවල ඉපදিলা බොහෝ දුක් විඳින්න වෙනවා. මනුෂ්‍ය ලෝකේ නිකමට හරි ආවොත් ගොඩාක් වෙලාවට පුංචි කාලේ ඉඳන් අඳින්න වස්තරී නෑ. ඇයි හොරකම් කරව කෙනානි? ඊට පස්සේ උකුණු මේ ඔළුවේ උකුණු ඉන්න පිරිලා දහ දුක් විඳින, අනුන්ගේ ගෙවල් ගාන ගිහිල්ලා මොනව හරි ඉල්ලගෙන ජීවත් වෙන, ඒත් ලැබින්නේ සිරෙප්පුවක් නෑ, පාසල් යන්න නෑ. පොඩි කාලේ ඉඳන් දහ දුක් විඳින්න වෙනවා. මේ දන්නු දීම වගේම තමයි සොරකම් කිරීම. ඊට පස්සේ ඒ වගේම තමයි යාගේ දේවල් ගොඩක් අය මොකද කරන්නේ? විනාශ වෙනවා යාට. ඒ නිසා ඒව ඇතිවීම ප්‍රශ්නෙ යාගේ හිත මොකද වෙන්නේ? ගින්දරපත් වෙනවා. තමන්ගේ දින අහිමි වීම තුළ මොකද වෙන්නේ? දහ දුකක් විඳින්න පටන් ගන්නවා. සමාජයේ නින්දාව ලැබෙනවා. හැම වෙලෙම යාගේ තියෙන මොකද? නැති බණි. ඒ කියන්නේ මෙව්ව නැහැ. මේ gedara මේ අඩුපාඩු මෙව්ව නැහැ. මෙව්ව නැහැ. මෙව්ව නැහැ. මොකද වෙන්නේ? අර අකුසලේ ක්‍රියාත්මක වුණාම යාට ඒකේ වෙනවා විපාක කියලා. එතන මේ අකුසලයක් කියන බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්තන් වහන්සේ රහතන් වහන්සේ කයින් වෙන මොකද? පළවෙනික ප්‍රාණඝාතය. ඊට පස්සේ සොරකම. ඊළඟ එක තමයි කියනවා කාමයේ සුමිච්ඡාචාරෝ අකුසල. ඒ කියන්නේ වැරදි කාම සේවනය. වැරදි කාම සේවනය කියන එකත් කළාම දුගතිය උපදිනවා. ඊට පස්සේ ඒ ආශ්‍රිත ප්‍රදේශ කුණු වෙන්න පටන් ගන්නවා. පිරිමිත් නොවන කාන්තාවත් නොවන අය වෙලා ආත්ම ගණන් 100,000 වාරයක් උපදින්න පටන් ගන්නවා. ඊට පස්සේ සතුරු වැඩි වෙනවා. ඊට පස්සේ මේ ජීවිතේ ලැබෙන දේවල් තමයි ගුටි කන්ට වෙනවා, මැරුම් කන්ට වෙනවා, හිරගෙවල් වල ලැගින්ට වෙනවා, නිന്ദා පහස පැමිණෙන්න වෙනවා. මේ වගේ ගොඩාක් ප්‍රශ්න එන්න පටන් ගන්නවා ඒ ඇයි. ඊට පස්සේ ස්වාමියා බිරිඳ අතර පෙර සසරේ කරපු වැරදි නිසා මොකද වෙන්නේ? සැකේ වැඩි, ආදරය අහිමි වෙනවා, තව බොහෝ විපාක පැන වෙනවා. ඊළඟ දැන් ඔය කයින් වෙන අකුසල් කීයක් ඉගෙන ගත්තද? ප්‍රාණඝාතී, සොරකම, වැරදි, කාමසී. ඊළඟට වචනින් වෙන අකුසල් හතරක් තියෙනවා. බාන් කියන්නේ බොරුව. බොරු කියලා කියන්නේ කිය දැකලා කියනවා, දැක්කේ නෑ කියනවා. දැන් උසාවියක වගේ කියදේ ඔහේ ඇහුව නේද මේක කියන. අහලා කියන ඇහුවේ නෑ කියනවා. දන්නව නේද කියලා දැනගෙන කියනවා දන්නේ නෑ කියලා. ඒතර මොකද්ද ඒකට කියන්නේ? බොරුව කියන්නේ. ඊට පස්සේ කේලම කියලා කියන්නේ සමගි අය බෙදෝ බිඳවීම පිණිස. මෙයාලා මොකද කරන්නේ? බොරු කියන්න පටන්. ගුණාන්තය බෙදුවොත් විපාකේ බලවත්. එතකොට ඇත්තක් වෙච්ච දෙයක් කියලා බිඳවෙවුව වෙන්නත් පුළුවන්. ඒක බලවත් වෙන්නේ. නමුත් බලවත් කර්ම විපාක එතනක් තියෙනවා. හීනාය කෙනෙක් බිඳෙව්වොත් ඒකේ අර එයාගේ ගුණේ මත යම් වෙනස්කම් ඒවයි තියෙනවා කියන. එතකොට මේ මොකද්ද මේ කේලම? ඊළඟ එක තමයි පරුසාවාචා. කියන්නේ වචනින් කරන තව එකක් තමයි අනිත් අයගේ හිත රිදෙන. පෑරෙන වචන කියනවා. නරක දරුණු වචන අපි කියන්නේ කුණුහරුප කියලා කියනවා නේද? ආන් ඒ වචන කියනවා. ඒවනේ දැන් ගොඩක් ළමයි වීව කවුරුණත් වැඩි හරියක් කතා කරොත් ওই වචනයක් දාලම තමයි කතා කරන්නේ. ඇත්තද බොරුද? එච්චර අපිරිසිදුයි. ඊළඟ එක තමයි කියලා කියනවා මොකද්ද? සම්පප්පලාපු. ඒ කියන්නේ හිස් වචන. ඒ කියන්නේ අර්ථයක් නෑ. කාලේ විනාශ වෙනවා. අනිත් අයගේ කාලෙත් කරනවා. තමන්ගේ කාලෙත් විනාශ කරගෙන ඊට පස්සේ නැති කෙලෙස් අනිත් අයගේ හිතවල උපද්දවනවා. මේවට කියන මොකද්ද? හිස් වචන. දැන් වචنين කීයද? බොරුව, කේලම, පරුස වචනේ, හිස් වචනේ කියද්ද? අකුසල් හතර. හිතින්. හිතින් වෙන එකක් කියන මොකක්ද? මේ අ비ජ්ජා. අ비ජ්ජා කියලා කියන්නේ අනුන්ගේ වස්තුන් දැක දැක හූල්ලනවා. හිතනවා මේ මෙහෙම හිතන්න පුළුවන් කෙනෙක්. නැන්දම්ම මලුත් මේක මට අයිති. මා මණ්ඩිට මෙහෙම වුණත් මට මේක අයිති. අනේ අසවල් උන්ද මෙහෙම මේ ඉඩමේ මෙහෙම වුණොත් එහෙම කොහොම හරි මට අයිති කරගන්න පුළුවන්. ඒතර මොකක්ද තියෙන්නේ? අනිත් දේවල් ගැන තියෙන දැඩි ආසාවත් එක්ක හිතේ මොකද වෙන්නේ? අන් උපදිනවා. මොකක්ද ඒකට කියන්නේ? අ비ජ්ජා. මේක හිතේ වැඩ කරන එක. ඔය එළියට කියන්නේ නැහැ සමහර විට. නේ? ඒතර අපේ නම කැත වෙනවනේ නේද? ඊළඟ එක තමයි ව්‍යාපාදු. ඊළඟ එක මොකද්ද? තරහ. හිතක තියෙන පුපුර පුපුර ඉන්නවා.
ඊළඟ එක තමයි මිච්ඡා දිට්ඨි. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි. හිතින් කීයක්ද එහෙනම්? ලෝභය අන්සතු දිය කෙරෙහි අන්සතු වස්තුවක් වෙන්නත් උනේ. ඒ කියන්නේ ලෝභ හිත උපදින්නත් උනේ. අන්නේ රැස් වෙන විදිය. ව්‍යාපාදි තරහ ඇති කරගන්න කෙනෙක් වෙන්නත් උනේ. තරහ ඇති කරගෙන විනාශය ගැන එයා හිතනවා. එතකොට ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ අපි මේ ටික මේක පොඩ්ඩක් පැහැදිලිව ඉගෙන ගමු. දැන් ඒ කාලේ හිටියා මේ අජිත කේස කම්බල. මේ අජිත කියන කෙනා පැතිරෙව්වා ලොකු බොරුවක් ලෝකේ තුල. කොහොමද මෙයා කියන්නේ මේ මෙයාගේ දෘෂ්ටිය නත්ති දින්න. ඒ කියන්නේ ඔය දන් දෙනවනේ. ඔව්ව බොරු. ඔය මොනවා වෙනවද? ඔය ඇති විපාකයක් නැහැ. නත්ති ඉට්ටං. ඊට පස්සේ කියනවා මේ සේවා කටයුතු වල එහෙම විපාක නැහැ. ඊට පස්සේ පූජා කටයුතු වල විපාක නැහැ. නත්ති සුකට දුක්කටානම් කම්මානම් ඵලං විපාකෝ. ඔය සැප දුක ඇති කළ දෙනවා කියන කර්ම විපාක කියලා එකක් නේ. අපි අවසානයේ මේක ඉගෙන ගන්න තියෙනවද නැද්ද කියලා. ඊට පස්සේ නත්ති අයන් ලෝකෝ නත්ති පරෝ ලෝකෝ කියනවා. මේ ලෝක කියලා හේකුත් නැහැ. පරලෝක කියලා හේකුත් නැහැ. පරලෝකෙ මෙහෙට එනවා කියලාත් නැහැ. දිව්‍ය ලෝකෙ හිටපු කෙනෙක් චුත වෙලා මේ ලෝකෙ ඉපදිනවා කියන එක. මේ ලෝකෙ ඉන්න කෙනෙක් මැරිලා ගිහිලා දෙවියන් අතර හෝ සතර පායි උපදිනවා කියන ඉව්ව බොරු කතන්දර කියනවා. ඊට පස්සේ නත්ති මාත අම්මා කියලා විශේෂ කෙනෙක් ඔක්කොම කාන්තාව මේ ලෝකස් යම් සබහා මොකක්ද අම්ම? එහෙම විශේෂත්වයක් නැහැ කියනවා. නත්ති පිතා තාත්තා කියලා එහෙම එකක් නැහැ කියනවා. ඒ විකාර කතන්දර කියලා කියනවා. ඊට පස්සේ කියනවා නත්ති සත්තා කියනවා මේ ඕපපාතික. මේ ඕපපාතික උපන්නයි නැහැ. ඕපපාතික උපනවා කියන්නේ දැන් අද මැරිලා කියන ඔන්න මිනි පෙට්ටිය ගාව ඉන්නවරයා කියනවා. අන්න ඉන්නවා කියනවා වත්ත පහල. දැක්ක කියනවා. බය වුණා කියනවා. කියන්නේ නැද්ද? එදාම ඉපදිලා අම්මගේ බඩින් ඉපදිලා නිමේ විතර ඇතුලින් ඉපදිලා නිමේ කුණු මාළු කෑල්ලක අර පණුව ගහන්නේ ඒ වගේ ඉපදිලත් ඒකට කියන ඕපපාතික. ඒකට මොකද්ද කියන්නේ? ඕපප මේ බාණ්ඩ බුදුරජාණන්සේ දුටු ලෝකෙනි. මෙයා කියන එව්ව බොරු කියනවා. මෙයා කියන්නේ මොකද්ද? ඔව්ව නිමේද ලෝකේ වැඩි හරියකට තියෙන්නේ. ඔව් නේද? එහෙනම් මේ ධර්මයේ දන්න හින්දද දන්නේ නැති හින්දද? ආන මේක මතයක්. ඊට පස්සේ නත්ති ලෝකේ සමන බ්‍රහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්න කියන මේ ලෝකේ ශ්‍රමණ වරුණේ කියන සිල්වන්ත ගුණවන්ත ව මොන බොරු කතා දාන හිත එකන් කිලිල ඌව බොරු කතා කියන. ඊට පස්සේ කියනවා මේ ලෝකයක් නෑ කියලා කියනවා. මේ ලෝකේ මේ තමන්ගේ අවබෝධයෙන් අවබෝධ කරගෙන ලෝකෙ ගැන විස්තර කියන අය ලෝකේ නෑ. ඔය බොරු කතන්දර කියන කවුද කියන්නේ? අජිත. දැන් බලන්න මේක ලෝකෙ ගියොත් මේවා පිට රටවල වල එහෙම් පිටින්ම තියෙන අජිත කේසකම්බල කියලා නෙමෙයි තියෙන්නේ. ඔකට කියන මොකද්ද මන්ද මට දැන් මතකත් නෑ. මේ ඔහොමයි ඉන්නේ. යාර ATS ද කවුද කියලා කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන් තියෙන මොකද්ද? මෙන්න මේ mate. ඒ ASCII මක්කලි ගෝසාල කියාගෙන යනවා. කොහොමද මේ මිනිස්සුන්ගේ හිත කිලිටි වෙන්නේ? හේතුවක් ඉන්න නෙමෙයි. රාග දේශ මොක කතන්දර නෑ. ඕක ඉබේ වෙනවා. එතකොට පිරිසිදු වෙන එකත් වෙන්නේ කොහොමද? ඒකත් ඉබේ වෙනවා. මේක හේතුඵල ධාමක ක්‍රියාත්මක වීම කියන එක බොරු. ලෝකේ දැන් වැඩි කතාවක් ඕක නේද තියෙන්නේ? ඉබේ හටගත්ත මැරෙද්දි ඕන නැති වෙන. එතනින් ඉවරයි. ඕක නෙමෙයිද තියෙන්නේ? මේ බලන්න මේකට දෙන උත්තරේ බුදුරයන් වහන්සේ. මේක කියාගෙන ගියේ කවුද? මක්කලි ගෝසාලය. පූර්ණ කාශ්‍යපයා මෙහෙම කියාගෙන ගියා. කොහොමද? එයා කියනවා භයානම එකක්. කරතෝ කාරයතු කියන්නේ යම් කෙනෙක් මරවනවද, තමන් මරනවද, එයා කාට හරි කියලා මරවනවද, ඌවයි කිසි විපාකයක් නෑ කියලා. චින්දතෝ ඡේදාපයතු අතපය කඩවනවද, තමන් කාව හරි ලවා හරි අතපය කඩවනවද, ඌවයි ඇති විපාකයක් නැක නියම කතන්දර කියලා තියෙනවා. පචතු පචය පචයතු. ඒ කියන්නේ මොකද්ද මේ? දඬු මුගුරු වලින් අනිත් අයට හිංසා කළ අතපය කඩනවද, තමන් කඩනවද, අනිත් අය ලවා කඩවනවද, කිසි විපාකයක් නැහැ. ඌව කොරහන් කිව්වා. සෝචතු සෝචාපයතු. ඒ කියන්නේ අනිත් අයගේ දේවල් අරගෙන කරන සෝකී උපද්දවනවා, තමන් අනිත් අයට අනිත් අය ලවා හරි කරනවද, ඌයි විපාක නැහැ කියනවා. කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැතුව වේදනාව ඇති කරනවද, අනිත් අය ලවා කරනවද, ඌයි කිසි විපාකයක් නෑ කියනවා. ගයක් කඩනවද, පාරවල් වල හන්දිය දාලා ඉඳලා මංකොල්ල කනවද, ඊට පස්සේ බොරු කියනවද, පරදාර සේවනය කරනවද, කිසි ප්‍රශ්නයක් නෑ කියනවා. කිසි විපාකයක් මෙලොව ඉඳන් එගොඩට යන බෙලි කපාගෙන මස් ගොඩවල් ගහුවත් කිසි ප්‍රශ්නයක්. ඌවයි මොන පව්පින්ද කියලා කවුද ඒක කියාගෙන ගියේ? පූර්ණ කසබ එහෙම කිව්වා. මේ බලන්න මේකට කියන මොකද? මිත්‍යා දෘෂ්ටි අතිසින් බල. මිත්‍යා දෘෂ්ටිය කරන කෙනාට මොකද වෙන්නේ? මරණින් මත්තේ එයා අත්හරින් නැති විදිහට දුගති යනවා. අනන්තරී පාප කර්ම කරපු කෙනා කල්පයක් අවසානයේ හරි ඒ ජීවිතේ මිදෙන්න පුළුවන් කියනවා.
අරයා වෙන ග්‍රහ ලෝකවල හරි ඉපදිනවා කියන සතර අපායේ. මේ ලෝක විනාශ වෙද්දී වෙන ප්ලැනට්ස් තියෙනවලු. ඒවයි ගිහිල් උපදිනවා කියලා කියනවා. ඉවර වෙන්නේ කියලා. කොහොම දැක්මදනි? මේ බාන් මේ සෞරග්‍රහ මණ්ඩලය වෙනස් සෞරග්‍රහ මණ්ඩල ගැන බුදුරජාණන් වහන්සේ මේ කියා දෙන දේවල්. අපි දැනගෙනවත් හිටියද මේ වගේ නේ? ආන් එතකොට මෙතනදි සාරිපුත්තයන් වහන්සේ කියා දෙනවා ඔන්න අකුසල්. මොනවද අකුසල්? කයින් වෙන චේතනාවක් මුල් කරගෙනගෙන ප්‍රාණඝාති, සොරකම, වැරදි කාම සේවන කයින් කරන ඒවා. වචනින් බොරුව, කේලම, පරුස වචනේ, හිස් වචනේ. වචනින් හතරයි. හිතින් දැඩි ලෝභී, තරහ, මිත්‍යා දෘෂ්ටි. හිතින් කීයද? තුනයි. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියට තවත් අයිති දෙයක් තමයි දැන් ලෝකෙ කියනවා මේ ඒ තමයි මේ කෙනෙක් ලෝකේ මැව්වයි. එතකොට ඒ ලෝකේ එක කෙනෙක් හිටියයි දේව දූතෙක්. එයාට පිරිස් පාලනය ගැන ආසාව ඇති වුණායි. ඊට පස්සේ යාව පොළොවට නිරපුවායි. එයා තමයි සාතන් කියන්නේ. ඊට පස්සේ දෙයියෝ පොළොව මැව්ව දවස් 7. නමුත් අපි දන්නවා සමහර ග්‍රහ ලෝක මේ වෙද්දි හැදි හැදි තියෙනවා. කොච්චර කල් හැදෙනවද? දැන් මේ දවස් 7 ඒව හැදෙන සෑහෙන කාලයක් යනවනේ. විනාශ වෙන්නේ. තවත් කල් යනවනේ. එතකොට අපිට හිතෙනවා මේක වෙනස් එකක්. එතකොට මෙයා ආවට පස්සේ මොකද කරේ? අර සර්පේ හරහා මොකද උනේ? සර්පේ වෙලාවිල්ලා කිව්වා ආදම් ඒවා කියලා කියනකොට ඔයා තහනම් ගහේ මේ ගෙඩි කන්න දෙවියෝ හා සමාන වෙනවා. කෑවා. කෑවට පස්සේ දෙවියෝ මේකට දඬුවමක් දුන්නා. ඒ හින්දා තමයි අපි වයසට ගිහිල්ලා මැරෙන්නේ. මේක එක ලෝකේ දකින්න ක්‍රමයක් තව පිරිසක්. ඒතර අපි දන්න කූඹි, එළුව, බැටළුව ඒගොල්ලෝ තහනම් ගහේ ගෙඩි කෑවද? දෙයාලත් මැරෙන්නේ නැද්ද? මැරෙනවා. ගහකොළ මේ ග්‍රහ වස්තු විනාශ වෙන්නේ නැද්ද? වෙනවනේ. කවදා හරි මේක ස්ථීර එකක් බවට පත්. ඒතර මේ ලෝකේ තව පිරිසක් දකින්න ක්‍රමයක්. මේ හැම දෙයක් ඒකත් ඇයිද මිත්‍යා මතයක. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන එක වෙනස් දෙයක්. ඒතර මේ ලෝකේ මරාගන්නේ, රණ්ඩු අල්ලන්නේ, බිදීම්, මේ ප්‍රාණඝාත, සොරකම, වැරදිකාමසින, බොරු, කේලම්, පරුසජන ඔක්කොම වෙන්නේ ඒ පිළිගැනීම හැටියට සාත. නමුත් බුදුරජාණන් වහන්සේ කියා දෙන්නේ වෙනස් ක්‍රමයි. සාරිපුත්තයන් වහන්සේ දැන් කියා දෙනවා කයින් වෙන අකුසල්, වචනින් සිතින් වෙන අකුසල් ලෝකේ තියෙන කුමක් නිසාද? ආන්නේ දැන් ඊළඟට දැනගන්න ඕනේ එක. ඔන්න කියා දෙනවා කුමක්ද හේතුව. කතමං චාවුසු අකුසල මූලං. දැන් මුල් ඇදලානේ ගහක් පිහිටලා තියෙන්නේ. කය වචන හිතින් අර කියපු දේවල් වෙන්න හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? ලෝභෝ අකුසල මූලං. එකක් හිතේ තියෙන ලෝභය. දෝසෝ අකුසල මූල. ඊළඟ එක හිතේ තියෙන ද්වේෂය. මෝහ අකුසල මූල. ඊළඟ එක හිතේ තියෙන මෝහය. මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන දේ තමයි කියනවා කය වචන හිතින් අර පව් සිද්ධ වෙන්න මුල් වෙන හේතුව කියලා. එහෙනම් හිතේ රාග, ද්වේෂ, මෝහ තිබුණොත් මොකද වෙන්නේ? ප්‍රාණඝාත, සොරකම, වැරදි කාම සේවනේ ඕනම જાතික තියෙන සත්තු අතරත් තියෙනවා. බොරු, කේලම්, පරස වචන මේ අකුසල් මුල් තිබුණොත් තියෙනවා. හිතේ අර ඇති වෙන අකුසල් තියෙනවා රාග, ද්වේෂ, මෝහ තිබුණොත් කියලා. ලස් ඇත්තද නැද්ද? දැන් බලන්න ලෝකේ පාපේ පෙන්න පුළස්සන. මෙන්න මේ දැක්ම හදාගන්න කියන. හරි ලස්සනද නැද්ද? අපිව රැවට්ටුවද? රැවට්ටුවද? නෑ. මේක ඇත්තද බොරුද? ඇත්ත. දැන් දැක්ක නේද ලස්සනට එක පැත්තක් කියද? මොකද්ද කියදුනේ? අකුසලයේ කිව්වා. අකුසලයේ පවතිනට හේතු වෙන කාරණේ ගැන දැන් කියා දුන්නු. ඊට පස්සේ කියා දෙනවා තව ලස්සන කාරණයක්. මොකද්ද? දැන් දැනගන්න කියන එක අනිත් පැත්ත. මොකක්ද අනිත් පැත්ත? කුසලි. මොකක්ද දැනගන්න ඕනේ? කුසලි. දැන් මම ඒක කෙටියෙන් කියන්නේ. කුසලි කියන්නේ මොකක්ද? දැන් බලන්න ඔබම කියන්න බලන්න කයෙන් කරන කුසල් තුනක්. ප්‍රාණඝාතයෙන් වෙන්වීම. තව සොරකමින් වෙන්වීම. තව වැරදි කාම සේවනයෙන් වෙන්වීම. දැන් ඔන්න කය පිරිසිදුයි. වචනින් බොරුවෙන් වෙන්ව. සත්‍යවාදී. කේලාම් කියන්නේ නෑ සමගිය ඇති වෙන දේ කියනවා. මිහිරි දේ කතා කරනවා. පරුස වචන කියන්නේ නැහැ. ඊට පස්සේ හිස් වචන කියන්නේ නැහැ. බොරුව, කේලම, පරුස වචන, හිස් වචනින් වෙන්නේ. දැන් වචනේ මොකද වෙන්නේ? පිරිසිදු. හිතින් දැඩි ලෝභේ අත්හරිනවා. තරහ අත්හැල මිස්සිත උපදව ගන්නවා. සම්මා දිට්ඨිය උපදිනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වෛද්‍යවරු ගාවට ගියාම වමනේ කරුණු බෙහෙත් දීලා. ඒ වගේ මේ බුද්ධ ශාසනයේත් විරේකයක් තියෙනවා. ඒ වෛද්‍යවරුන්ගේ විරේකයෙන් වමනේ කිරිල්ලෙන් හොද වෙන්නත් පුළුවන්, හොද නොවෙන්නත් පුළුවන්. හැබැයි බුදුරයන් වහන්සේ විරේකයක් දෙනවා කියන හොඳම වෙනවා කියන. මොකද්ද කියනවා? මේ මිත්‍යා දෘෂ්ටියේ වමනේ කරන්න තියෙන්නේ සම්මා දිට්ඨියට ඇවිල්ලා කියලා.
එහෙනම් ප්‍රාණඝාතය කියන දේ වමනි කරන්න තියෙන කොහොමද? ප්‍රාණඝාතයෙන් වෙන්වීමට ඇවිල්ලා කියන මේ බලන්න ලස්සන කතාවක් නේද කියදුනේ. ඊට පස්සේ කියා දෙන මේ කය වචනේ හිතින් පිරිසිදු වීම කියන එක ලෝකේ තියෙන්නේ කුමන කුසල් මුල් තුනක් හින්දාද? අරකේ අනිත් පැත්ත මොකද්ද? අලෝභ, අද්වේෂ, අමෝහ කියන. ඒවට කියන කුසල් මුල් කියලා. එක තැනක් තියෙනවා පින්වත්නි, හරි ලස්සන ඊ දේශනාව අංගුත්තර නිකාය 6. කීයේ තියෙන්නේ? අංගුත්තර නිකාය 6. ඒකේ දේශනාවේ නම මට මතේ චුන්ද සූත්‍රය. මොකද්ද නම? චුන්ද සූත්‍රය. එක දවසක් මේ චුන්ද කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න එනවා. බුදුරජාණන් වහන්සේ වැඳලා මෙයා පැත්තකින් වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ මෙයාගෙන් ප්‍රශ්නයක් අහනවා. චුන්ද, ඔබ මේ ආස කරන්නේ ඔබ කවර කොයි වගේ පිරිසිදු වීමකටද ආස කරන්නේ කියලා අහනවා. කොයි වගේ පිරිසිදු වීමක් ගැන කතා කරන පූජකවරුන්ටද දෘෂ්ටියකටද ඔබ ආස කරන්නේ කියලා. මෙයා කියනවා, ස්වාමීනි මේ මං හරි ආස එකක් තියෙනවා කිව්වා. මං ඒක තමයි ප්‍රැක්ටිස් කරන්න ආස කිව්වා. ඒ මොකද්ද චුන්ද කිව්වා? ස්වාමීනි, ඔය ඉන්දියාවේ ඒ දඹදිව ඉන්න බටහිර පැත්තට වෙන්න මේ තාපසවරු පිරිසක් කියලා. ඒ තාපසවරු හරි පුදුමයි ස්වාමීනි කිව්වා. ඒ ඇයි කිව්වා? එයාලා ස්වාමීනි මේ ඔය වතුරේ තියෙන පාසි තියෙනවනේ. පාසි වලින් මල් මොකද්ද මල් මාලා හදා ගන්නවා, ඇඳුම් හදාගෙන ඉවර වෙලා. මෙහෙම මේ පිරිසක් ඉන්නවා පිරිසිදුකම ගැන කැමැත්තෙන් ඉන්නේ. ඉතින් චුන්ද ඒගොල්ලෝ මොකද ඔබට කියන්නේ කියලා ඇහුවා. ඒගොල්ලෝ ස්වාමීනි මෙහෙමනේ ප්‍රැක්ටිස් කරන්නේ හොද්දට මේ කය වචන හිත පිරිසිදු කරගන්නේ මෙහෙම. මොනවද චුන්ද ඒගොල්ලෝ කියන්නේ කිව්වා. ස්වාමීනි යාලා කියනවා, දැන් පව් වුණොත් දැන් ඔන්න බලන්න බුදුරයන්ස් පව් ටික ලස්සෙන්ට වෙන් කරලා දුන්නා නේද අපිට. දැන් යාලා ඉවුව දන්නේ නෑනේ. දැන් ඒ කියනවා මොකක් හරි පව්. ඉතින් යාලා කියන පව් මොනවද කියන්නේ දන්නේ නෑ. පව් වුණොත් මොනව හරි එයා එක දෙයක් කළ යුතුයි. මොකද්ද? එයාට කියනවා පිරිසිදු වෙන්න උදේ පාන්දර නැගිටින්න. මොකද්ද කරන්න ඕනි? උදේ පාන්දර නැගිටින්න. උදේ පාන්දර නැගිටලා ඉවර වෙලා මේ ආශ්‍රමයේ ඉඳලා අරන් අතු ගන්න කිව්වා. එතකොට පිරිසිදුයි කිව්වා. හොඳයි. එහෙම නැත්නම් අතු ගා ගන්න බැරුව ගියොත් මේ ඔය තනකොළ වලින් හදපු තියනවලු මේ අර බුරුසු වගේ ඒවා පිහදාන්න ගන්න. ඒවෙන් ඩෙස් බංකු පිහදාන්න කිව්වා. එතකොට පිරිසිදුයි කිව්වා. ඒකත් කරගන්න බැරුව ගියොත් මොකද කරන්න ඕනි? මේ දර දාලා ගින්න කවුල්ලා ගිනි පූජාව තියන්න. එතකොට පව් එදා කරපු පව් ටික ඉවරයි කිව්වා. ඒක කරගන්නටත් බැරුව ගියොත් එහෙනම් මොකද කරන්නේ? ඇඟිලි ටික එකතු කරලා සූර්යා වන්දනා කරන්න කිව්වා. එතකොට හරි කිව්වා. ඒකත් කරගන්න බැරුව ගියොත් එහෙම කරගන්න බැරුව ඒත් වතුරට බහැලා නා ගන්න කිව්වා. එතකොට පිරිසිදු වෙලා යනවා කිව්වා. එහෙමද කියලා ඇහුවා. පස්සේ අහනවා මේ චුන්ද මේ ඔය කියන කතාව ඇවිල්ලා මේ වෙන එකක් කිව්වා. හැබැයි මේ ධර්ම විනී ආර්ය විනී බුදුරජාණන් ශාසනේ පිරිසිදු වීම වෙන එකක් කිව්වා. ඒ මොකක්ද දී ස්වාමීනි පොඩ්ඩක් අපිට කියන්නකෝ ඔක දැනගන්න කිව්වා. එහෙනම් අහගන්න කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට කියනවා පිරිසිදු වීම. දැන් මෙතන කියපු කරුණු ටිකම කියනවා. ප්‍රාණඝාත, සොරකම, වැඩිකාම සෙන විස්තර වශයෙන් කියනවා. ඊට පස්සේ බොරු, කේලම්, පරුස වචන කියන ටික ඔන්න වචනින් අපිරිසිදු වීම. ඊට පස්සේ ඉතින් අර ලෝභය, තරහ, මිත්‍යා දෘෂ්ටි ගැන කියන එක ඔන්න අපිරිසිදුකම් කියනවා. ඊට පස්සේ කියනවා චුන්ද, කයෙන් ওই වැරදි ටික කරනවා නම්, වචනින් හිතින් ওই වැරදි ටික කරනවා නම්, එයා උදේ පාන්දර නැගිටලා අතු ගෑව කියමුකෝ. අතු ගෑවත් අපිරිසිදුයි, අතු නොගා හිටියත් අපිරිසිදු තමයි. එයා ඊට පස්සේ උදේ පාන්දර නැගිටලා පිහ දැම්මත් මොකද වෙන්නේ ආශ්‍රමේ? ඒත් අපිරිසිදුයි කිව්ව අරවා තියෙනවනම් මේ අතු ගන්න නැතු මේ පිරිසිදු මේ පිහ දාන්න නැතුව හිටියත් ඒත් අපිරිසිදුයි කිව්වා. අත් දෙක එකතු කළ සූර්යා වැන්දත් අපිරිසිදුයි කිව්වා, නොවැඳ හිටියත් අපිරිසිදුයි කිව්වා. වතුරේ බහැලා නැවත් අපිරිසිදුයි, නොනා හිටියත් අපිරිසිදුයි චුන්ද කියලා කිව්වා. එහෙමද ස්වාමීනි කිව්වා. එහෙමද කියලා ඇහුවා. එහෙනම් අපිට පැහැදිලි මේ අද කාලේ දවසට පස් පාරක් කෑ ගැහුවත් දෙවියන්ට අර ටික කරනවා නම් අපිරිසිදු. එහෙම කෑ නොගහ හිටියත් අපිරිසිදු. ගිහිලා මේ කෙනෙක් ගාවින් ගිහිලා සමාව ඉල්ලුවත් ඒ අපිරිසිදුයි, සමාව ඉල්ලුවේ නැතත් අපිරිසිදු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ චුන්ද, දැන් යම් කෙනෙක් ප්‍රාණඝාතී කරන්නේ, සොරකම කරන්නේ, වැරදි කාම සෙවණි කරන්නේ, දැන් කයින් පිරිසිදුයි. බොරු කේලම් පරස වචන කියන්නේ වචනේ පිරිසිදුයි. ලෝභයේ තරහ අත්හරිනු, මිත්‍යා දෘෂ්ටි අත්හරිනු, දැන් හිතත් පිරිසිදුයි කිව්වා. දැන් මෙයා උදේ පාන්දර නැගිටලා අතු ගෑවත් පිරිසිදුයි කිව්වා, අතු ගානේ නැතුව හිටියත් පිරිසිදුයි කිව්වා. ඊට පස්සේ කිව්වා පිහ දැම්මත් ආශ්‍රමයේ තියෙන දේවල් ඒත් පිරිසිදුයි, පිහ දාන්නේ නැතුව හිටියත් පිරිසිදුයි කිව්වා. අත් දෙක එකතු කළ සූර්යා වැන්දත් පිරිසිදුයි, වඳින්නේ නැතුව හිටියත් පිරිසිදුයි කිව්වා. ඒ වගේම තමයි වතුරේ බහැලා නැවත් පිරිසිදුයි,
නොනා හිටියත් පිරිසිදු. එහෙනම් මේ කය වචනේ සිතින් ප්‍රාණඝාත සොරකම් වැරදිකාම සිවිනි කරන්නේ නැද්ද? බොරු කේලම් පරස වචනේ හිස් වචනේ කියන්නේ නැද්ද වචනින්? ඒ වගේම තමයි සිතින් ලෝභය තරහ අත්හැරලා මිත්‍යා දෘෂ්ටි අත්හැරිනනම්. එහෙනම් දවසට පස් පාරක් කෑ ගැහුවත් එයා පිරිසිදුයි, කෑ ගහන්න නැතුව හිටියත් පිරිසිදුයි. සමාව ඉල්ලුවත් පිරිසිදුයි, සමාව ඉල්ලන්නේ නැතුව හිටියත් ආන්න පිරිසිදුයි. බුදුරජාණන් වහන්සේ දෙන ඔන්න පිරිසිදුකම කියනවා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ මෙතනදි කියනවා කුසලයේ පවතින හේතු වෙන්නේ මොකද්ද? අලෝභ, අදෝස, අමෝහ කියන මෙන්න මේ දේවල් කියනවා. ආන්නෝ විදිහට යම් කෙනෙක් අකුසලයේ දැනගන්නවා කුසලෙත් දැනගන්නවා. අකුසලයේ ලෝකේ පවතින රාග, ద్వේස, මෝහින්ද කියලා දැනගන්නවා. කුසලයේ ලෝකේ පවතින අලෝභ, අද්වේස, අමෝහ කියලා හින්දා දැනගන්නවා. මේ ක්‍රමයට ලෝකේ දකිද්දි පිරිසිදු වීමයි අපිරිසිදු වීමයි රාගී නැති වෙන දැනගන්නවා කියනවා. ద్వේසී නැති වෙනවා කියනවා. මෝහි අභ්‍යන්තරයේ තියෙන නැති වෙන මමත්වයේ ගිලිහිලා යන්න පටන් ගන්නවා. අවිද්‍යාව, අවිද්‍යාව කියන්නේ දන්නේ නැතිකම ලෝකෙ ගැන, ඒක දුරු වෙන්න පටන් ගන්නවා කියනවා. පිරිසිදුකම පිහිටන්න ගන්නවා. අන්න ආරි ශ්‍රාවකත්වයටපත් වෙනවා. සම්මා දිට්ඨිය ඇති වුණා කියනවා. බුදුරයන් වහන්සේගෙන් මේ නොසෙල් වෙන සද්ධාවට, ධර්මයෙන් ගැන නොසෙල් වෙන සද්ධාවට ආවා කියනවා. මේ ධර්මීය පිහිටියා කියලා කියනවා. මේ බලන්න ලස්සන කාරණාවක්ද නේද? ලස්සන කාරණාවක්. මේ ටික මම කෙටියෙන් ඔබට කියන්නම්. ඔබට තියෙන්නේ මොකද්ද? ඇස, කන, නාහි, දිව, කය, මනස. ඒතර ඔබ ලෝකෙට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඇසින් ඇහැට පේන්නේ රූප, කනට ඇහෙන්නේ ශබ්ද, නාහයට දැනෙන්නේ ගඳ සුවඳ, දිවට දැනෙන්නේ කයට පහස, මනසට අරමුණු. ඇහින් දකින දේ නේද ඔබ හිතන්නේ? කනින් අහන දේ නේද අපිට සිතට සම්බන්ධ? නාහින් ආග්‍රහණය කරන දේ නේද අපිට සිතට සම්බන්ධ? දිව, කය, මනසින් ගන්න දේ නේද අපි හිතට සම්බන්ධ වෙන්නේ? හරි. ඒතර ඔබට අපි හිතමු අද බණහන්ට එන්න ඕනි කියන කාරණේ, එකතු වෙන්න කියන කාරණේ ඔබ ඇහිවි කනින්ද නැද්ද? ඔව් නේද? ආන්න. කනින් අහපු සද්ද හිතට අරමුණක් වුණාද නැද්ද? හිතට අරමුණක් තිබුණොත් නේද ඒ ගැන අපි හිතන්නේ. ඊට පස්සේ ඔබ කල්පනා කරානේ අද මෙතෙන්ට එන්න ඕනි කියලා. එහෙනම් ඔබට චේතනාව මුල් වුණාද නැද්ද ඒ ගැන? චේතනාවෙන් කල්පනා කරලා ඉනවද නැද්ද? එහෙම කල්පනා කරලා සිතින් සිතුවේ නැද්ද? එහෙනම් සිතවිලි ධාරාව ඉපදුන්නේ නැද්ද ඒ චේතනාවක් මුල් කරගෙන? ඊට පස්සේ එහෙනම් යම් කියලා ඔබ වචන පිටකලේ නැද්ද? අද මෙතෙන්ට ඇවිල්ලා වාඩි වුණේ නැද්ද? බණ ඇහිවිනේ. අන්න කය ක්‍රියාත්මක වුණා, වචනී ක්‍රියාත්මක වුණා, සිත ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මකුනේ මොකක් එක්කද? බණහන්ට යන්න ඕනි කියන චේතනාව එක්කද නැද්ද? ඒතර ඒ චේතනාව බිහි වෙන්න මනසට අරමුණක් ආවද නැද්ද? ඒ අරමුණාවේ අර ඉපදිච්ච කනහරහද නැද්ද? ඔව්. ඒ චේතනාව මුල් කරගෙන නේද කය වචනී හිත හැසිරෙවි? එහෙනම් මේක අලෝභ අධිවේ සමෝහ කියන කුසල් මුල් හින්දා හටගත් එකක්. එහෙනම් චේතනාව රාග ද්වේෂ මොහොත් එක්ක හටගත්තොත් කය වචනී හිත අපිරිසිදු වෙනවා. එහෙනම් චේතනාවක් මුල් කරගෙන කය වචන හිත පිරිසිදු වෙනවද නැද්ද? අපිරිසිදු වීමත් චේතනාවක් මුල් කරගෙන වෙනවද නැද්ද? ආන්න සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට ක්‍රියාවක් පැවැත්වීමට කියන මොකක් කියලාද? කර්මය කියන. මොකද්ද කියන්නේ? කර්මය. එහෙම නැත්නම් ක්‍රියාව කියලා කියනවා. ආන් ඒකටම කියන තව ලස්සන නමක් තමයි පින පව කියලා කියන්නේ. එහෙනම් පින පව කියලා දෙයක් ලෝකේ තියෙනවද නැද්ද? ආන්න තියෙනවා. එහෙනම් මේ කියා දුන්න දේ ලෝකේ තියෙන එකක්ද නැති දෙයක්ද? ඔය දේ කතෝලික, හින්දු, මුස්ලිම්, බෞද්ධ, බෞද්ධ ත්‍රිසං සතාටත් වෙනවද නැද්ද? ආන කූඹියෙකු මෙහෙම කරන්න බාන්න උකන්නේ නැද්ද අපිව? කේන්ති ගියා. අපිව දැක්කේ ඇස් දෙකේ. අපිව හපා කනෝ නැද්ද? ඌටත් කේන්ති ගිහිලා. ඔව්ද නැද්ද? බල්ලිට ගලක් ගහන්න බාන්න. අවුරුදු දෙකකින් එන ඌපන්නනෝ අපි පස්සේ. එහෙනම් ඌට ඇතුණේ මෛත්‍රියද ද්වේෂයද? පන්නගෙන ඉන්නේ දෙන්න වැඩි කියලාද නැද්ද? ආන්න බලන්න. චේතනාවත් එක්ක උගේ ද්වේෂය ඇවිස්සලා නෙමෙයිද පන්නගෙන යන්නේ? කය ක්‍රියාත්මකයි. බහුබහු ගාල කියන්නේ මේ ඉන්න කියලා කියන්නේ ආදරයටද? නෑ, හපන්න පන්නන්නේ. සැරට එන්න එපා කියන එකයි කියන්නේ මේ පැත්තට. ඔව්ද නැද්ද? එහෙම වෙන්න නම් යා හිතින් ඒක හිතුවද නැද්ද? ආන්න ක්‍රියාවක් සිද්ධ වුණා. එහෙනම් ලෝකේ කුසල් අකුසල් කියන පැවැත්ම ලෝකේ තියෙනවද නැද්ද? එහෙනම් මේක සාතන් හින්ද වෙන එකක්ද? රාග ద్వේස මෝහ හින්ද වෙන එකක්ද? රාග ద్వේස මෝහ නැත්නම් සාතන්ල 1000ක් හිටියත් පව් සිද්ධ වෙයිද? අන්න ශ්‍රාවකය දැනගත්ත සම්මා දිට්ඨිය මේක. මෙන්න ලෝකී වැරදි දෘෂ්ටිය. අන්න බුදුරජාන් වහන්සේ ගැන පැහැදුණා. රාග ద్వේස මෝහ බුදුරජාන් වහන්සේ දුරු කළා. තථාගතයන් වහන්සේ ලෝකී කුසල් ලකුසල් ගැන මේ ආකාරයෙන් කියා දුන්නා ගුරු උපදේශ නැතුව සම්මා සම්බුද්දයි. ආන්න නිසා මේකේ තව කොටස් ගොඩක් තියෙනවා. ඉතින් අද ඉගෙන ගත්ත මුල් කොටස සාරිපුත්තයන් වහන්සේ විස්මිත ප්‍රඥාවෙන් කුසල් අකුසල් පින්වාදීමින් පිරිසිදු අපිරිසිදුකම සම්මා දිට්ඨිය උපදව ගන්න ආකාරයේ
අපගේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ එතන හිටපු භික්ෂුන් වහන්සේලාට කියා දීපු ධර්මපර්යායින් ඉතා සීමිත කොටසක්. ඔබට ඒ කරුණු උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියනවා.